අධිකරණේ අහනවා ඔයා වෙනුවෙන් ඕනෑම විත්තිකාරයෙක් මම උනත් තනියෙන් ගියොත් අහනවා වද හිංසාව ක්‍රූර අමානුෂික අවමන් සහගත සැලකිල්ලට ලක් වූ පුද්ගලයන් සඳහා එම පුද්ගලයන් පත්ව ඇති කම්පණයෙන් මිදීමට මානසික වශයෙන් සුවය ලබා දෙන එක් ක්‍රමයකි සුවය ලබා දීමේ තෙරපිය මෙම මානසික තෙරපි ක්‍රමය තුලින් අප කළුතර රත්නපුර ප්‍රදේශවලදීද වින්දිතයින් කිහිප දෙනෙකු තෝරාගෙන ඔවුන්ගේ එම ප්‍රකාශය සටහන් කොට එම ප්‍රකාශය ප්‍රකාශන පොතක් ලෙසට පිළිගැන්වීම සිදු කරනු ලැබුවා මේ ආකාරයෙන්ම 2010 ජූලි මාසයේ 11 වන දින නුවරඑළිය සිංගල් ට්‍රී හෝටලයේ පැවති ජන සභාවේදී සුවය ලබා දීමේ තෙරපියට සහභාගී වූ වින්දිතින් තිදිනෙකු තෝරා ඔවුන්ගේ ප්‍රකාශය පිළිගැන්වීම සිදු කරනු ලැබුවා මගේ අනාගතයේ අනාගත බලාපොරොත්තු කොහොම හරි පොඩි පුතාව ගන්නවන්න එයාට හොඳ අනාගතයක් ඇති කරන්න මගේ ශක්තිය පුතාට අවශ්‍ය බව මට දැන් වැටහෙනවා සුවය ලබා දෙන කතාව සටහන් කරේ ශාම්ලි පුණ්‍යමාන්සිංහ ජීවිතයේ නැසි පවත්වා ගෙනියන්න මේ සුදු එදා රෝහලේ වැඩවර්ධනයක් තිබුණ නිසා මා අදාළ වාට්ටුවට යවන්නේ නැතුව වෙනත් වාට්ටුවකට දැම්මා එදා උදේ 3 සිට 6 දක්වා මාව බලන් කිසිවෙක් ආවේ නැහැ ඒ අතරතුරේදී මට වැසිකිළියට යන්න වුණා. ඊට පස්සේ මම බබා නැති වෙලා කියලා දෙදෙනා මට කීවා. රෝහලේ මම දවස් 7ක් හිටියා. දවස් 3කට පසු නුවරඑළිය පොලිසියෙන් 4 දිනක් ඇවිත් මගේ කසාද බැඳලා දාගී ඉස්තරේ සෑහෙන සුවක්. මට සීල දිවිනේ සාගන්න සිතුවිලි ආවත් මම එසේ කරන්නේ නෑ. බබා අසරණ වෙන නිසා එසේ නොකරන බවට මට ස්ථිර. ජීවිතේ නොනවසි පවත්තා ගෙනියන්න සුරේකා සුදම් මන්දුලි සුවේද ලබා දෙන කතාව සටන් කරන්න ශාමී පුහන්සි මේ අවස්ථාවට සිංහල දෙමළ ගැමි කාන්තා සම්මේලනයේ ක්‍රියාකාරීන් සහභාගී වූ අතර එම පිරිස අමතා අදහස් දැක්වූ ජනසංසදයේ ලේකම් චිත්‍රල් පෙරේරා මේ වදින්සාවට පාත්‍ර වන අය පිළි අරගෙන තියෙනවා එක්තරා ප්‍රමාණයකට එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනා හැබැයි හැම කෙනෙක් යම්කිසි මානසික පීඩනයකට පත් වෙනවා කියන්නේ एक සමහරකට අපිට පේන්නේ නැහැ මානසික පීඩාවට පත්වීම පේන්නේ නැහැ නමුත් ඒ පීඩාවට පත්වීම සමහරුන්ගේ විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් වෙන පුළුවන් විවිධ උගලගේ හැසිරීම් රටාව අනුව ඒකම ඔවුන්ගේ ඩයිනින්ග් වැඩවලට ඒක විවිධ ආකාරයක බලපාන්න පුළුවන් දැන් අපි දන්නවා අපිත් තියෙනවා පොඩි ඒවා එකක් යම් කරදරයක් තියෙනවා නේ හිතේ තියාගන්න එපා කට හරි කියන්න කියලා කියනවා එතකොට මේ කීම තුළ යම් කිසි බර හැල්වීමක් ඉතිරි බර ගතිය හැල්වීමක් සිද්ධ වෙනවා. ඒත් ඒකම අපිට ඒ වගේම ඒක දිනුම් ක්‍රමයක් හැටියට තමයි මේක සාකන්නේ. දැන් මේ ප්‍රදේශයේ පහුගිය මාස දෙක තුළ මේ පදිංසාවට පාත්‍ර වෙච්ච අය ගණනාවක් එක්ක මේ සුවය දෙන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරා. ඒ ක්‍රියාත්මක කරේ කාලයක් අපිත් එක වැඩ කරවත්තු දැනට මේ මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරන එහෙම නැත්නම් ඒ සඳහා කටයුතු කරන ශාම්ලි පුරිමානසිංහ කියන ඇය බුද්ධියෙන් කිච්චවරිය ඇය තමයි මේක දැන් සෑහෙන ප්‍රගුණ කරලා මේ ක්‍රමය ඒක ඒ සඳහා යාගමට ආචාර්යයාගේ ආචාර්ය උපාධියටත් එයා මේ ක්‍රමය තමයි ප්‍රයෝග කරගන්නේ ඇය තමයි මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ වදිනසාට පත්තු අය ගණනාවක් හම් වෙලා ඔවුන්ගේ කටන්තර ඉදිරිපත් කරලා ඒ අධ්‍යක්ෂකගෙන ඒතර අද අපි කරන්නේ ඇය විසින් කරලා නමුත් අවසාන පියවර තමයි සභාවකදී ඔවුන්ගේ කැමැත්ත අනුව මෙවැනි සභාවකදී ඒ ප්‍රකාශනය කියලා
ඒ ප්‍රකාශනයේ උන්නටට පත් කිරි මානසික ව්‍යාකූලත්වයට පත් වුණු පුද්ගලයින්ට සුවයක් ලබා දීමට තමන්ගේ දෛනික කටයුතු නිසි පරිදි කරගෙන යාමට අවශ්‍ය මානසික සුවයක් ලබා දීම මෙහිදී සිදුවේ. ඇතැම් විට තමන් ප්‍රබල වරදක් කළා යයි හැඟෙන ආකල්පය සමාජයට මුහුණ දීමට දක්වන බිය මගහරවා ඔවුන්ව නැවත සමාජයට මුහුණ දීමට දිරිගැන්වීම සඳහා ධෛර්යයක් ලබා දීම මෙහිදී සිදුවේ. නීතිය වලපල්ලට දමා නීතියේ දෙවඟන දූෂණය කර මරා දමා ඇති යුගයක් අද බිහි වී ඇත්තේ දූෂිත පොලිස්කාරීන් නඩුකාරීන් නිසාය. ඔවුන් අතින් වරදක් නොකළ අහිංසකයින්ට එම පත්ව ඇති පීඩාකාරී තත්ත්වෙන් සහනයක් ලබා දීම මෙම සුවය ලබා දීමේ ක්‍රමයේ අරමුණයි. එමෙන්ම ජන සංසදයේ අපගේද අරමුණයි.